අකක්ඛයෝ නිබ්බානං දේශක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං එරුවන් සරණයි. අර පෙර සාකච්ඡාවේ පොඩි ඌණ පූණ දෙකක් කරන්න හිතුණා. ඌණ පූණ දෙකක්. එකක් තමයි අර ප්‍රියන්ත හේන්පැල්ල මහත්තයා අහපු ප්‍රශ්නේ මූල ආරම්භක ප්‍රශ්නෙට පොඩි ඌණ පූණයක් ආවා. ඒ තමයි අර ඇහුව පරමාණුවේ දෙවෙනියට ඇහුව ප්‍රශ්නේ. පරමාණුවේ පවතින ඉලෙක්ට්‍රෝනයන්ගේ වෙනස නිසාද මේ ලෝකේ තියෙන සියල්ල වෙනස් වෙන්නේ කියලා. ඒක තමයි හේතුව. ඒ කියන්නේ සුද්දාෂ්ටකයේ පවතින තේජෝ ධාතුවේ තියෙන ස්ථිතිය තමයි මේ සියල්ල වෙනස් කරන්නේ. ඒකට තේජෝ ධාතුව කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන සකස් වෙලා තියෙන සියල්ල මේ තේජෝ ධාතුවේ. එතකොට මේ තේජෝ ධාතුව ඊළඟට වායු ධාතුවත් සම්මිශ්‍රණය වෙනවා. ඒ වගේම ආකාශ ධාතුව. මෙන්න මේ අතරේ සියල්ල පවතින මේ ඉලෙක්ට්‍රෝන සකස් වෙන්නේ තේජෝ ධාතුවේ. එතකොට මේ තේජෝ ධාතුවේ චලනය තමයි ලෝකයේ මේ සියලුම පදාර්ථයන්ගේ වෙනස්කම් වලට හේතු වෙලා තියෙන්නේ. එහෙමනම් ඉලෙක්ට්‍රෝනයන්ගේ චලනය කියලා තමයි නූතන විද්‍යාවේ ඔක හඳුන්වන්නේ. ඉලෙක්ට්‍රෝනයන්ගේ චලනය තමයි මේ විශ්වයේ සියලුම මේ ශක්ති නිර්මාණය කරන්න කියලා. ඒක පදාර්ථයේ පැත්තෙන් හරි මේ විශ්වයේ තියෙන සියලුම මේ පදාර්ථ සකස් වෙලා තියෙන මේ සියලුම රසායන සම්බන්ධතා රසායන බන්ධන හැදිලා තියෙන හැම එකක්ම හැදිලා තියෙන්නේ ඒ ක්‍රමයට තමයි. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනවල චලනයේ ඉලෙක්ට්‍රෝන චලනයේ කියන්නේ තාප නැත්නම් මේ තේජෝ ධාතුවේ තියෙන ස්ථිතිය වෙනස. එතකොට මේ තේජෝ ධාතුවේ තියෙන ස්ථිතිය වෙනස. දැන් එතකොට මෙච්චරයි අර නූතන විද්‍යාවෙන් අනවන්නේ වෙන්නේ. එතකොට බුදුපියාණන් වහන්සේගේ ධර්මයෙන් තමයි එතකොට ඒ තේජෝ ධාතු ස්ථිතිය සිද්ධ වෙන්නේ කුමක් නිසාද කියලා පැහැදිලි කරා. ඒ තමයි මේ සුවිසි පාඨානි. අති ගැඹුරට කරන විග්‍රහයක් අපිට මෙච්චර ගැඹුරට විග්‍රහ කරගන්න තරම් ඥානයක් නැහැ ටිකාටෝ. ඉතාම සුළු දුරකට විග්‍රහ කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අවසානේ කියන්න පුළුවන් මේ මාතෘකාව සම්බන්ධයෙන් නූතන විද්‍යාවෙන් නූතන විද්‍යාඥයෝ ඉලෙක්ට්‍රෝන චලනයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ලෝකෙ නිර්මාණය වෙනවා කියලා යමෙක් කියනවා නම් ඒක හරි. ඒක ඒ පැත්තෙන් හරි. ඒ පදාර්ථ විද්‍යාව පැත්තෙන්. නමුත් එහි පරම සත්‍ය කුමක්ද කියලා හෙවොත් ඔවුන්ට උත්තරයක් නැහැ. ඒක ඒද මොකද්ද මේ චලනය සිද්ධ වෙන්නේ කුමක් හේතු කරගෙනද කියලා හෙවොත් මේකට උත්තරයක් දෙන්න බැහැ. එතකොට සමහර දෙවියන් වහන්සේ හිවේ දෙවියන් වහන්සේ දන්නේ මේකේ පළමුවනි චලනය ඇති කරලා දුන්නේ කියන ප්‍රශ්නේනො. ඒ නිසා අනිදස්සන අප්පටිකව සිද්ධ වෙන ශක්ති ක්‍රියාදාමයක සනිදස්සන රූපය තමයි ලෝකයේ දකින පරමාණු. එහෙනම් ඒකේ අර අනිදස්සන පරමාණුවේ තාප තේජෝ අංකය තේජෝ ධාතුවේ ඇතිවන ස්ථිතික වෙනස තමයි අපි පරමාණුවේ ඉලෙක්ට්‍රෝනවල චලනය තුළින් එහි වෙනස තුළින් දකින්නේ. එතකොට ලෝකයේ නොයෙක් නොයෙක් පදාර්ථ සකස් වෙලා තියෙන්නේ මේ පරමාණුවල තියෙන ඉලෙක්ට්‍රෝනවල චලනයේ වෙනසත් එක්ක. ඒවේ සංඛ්‍යාව සහ ඒවේ චලනයේ වෙනසත් එක්ක ඇතිවෙච්ච රසායන වෙනස්කම්. ඒවේ මොනවද රසායන වෙනස්කම් කියන්නේ? ඒ වර්ණ ගන්ධ රස පෝජා මේ හතරේ වෙනස්කම්. ඒ වගේම අර පටු ව්‍යාපෝ තේජෝ වායු තේජෝ පටු ව්‍යාපෝ තේජෝ වායු කියන මේ හතරේ අනුපාතයන්හි වෙනස්කම් තියෙනවා. මේ 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 මහා භූත හතරේ උපාදාය භූත හතරේ උපාදාය රූප හතරේ තියෙන වෙනස්කම තමයි පරමාණුව පරමාණු විභේදනය. යම්කිසි පරමාණුවක් වශයෙන් අපි හඳුන්වන්නේ. එතකොට මේ පරමාණුවෙන් පරමාණුවට වෙන් වෙන්නේ අණුවෙන් අණුවට වෙන් වෙන්නේ මෙන්න මේ රසායනික වෙනස. පඨවි ආපෝ තේජෝ වායු කියන මහා භූත හතරේ තියෙන අනුපාතය වෙනසයි
ඒ නිසා හටගත්ත වර්ණ ගන්ධ රසෝජා කියන මේ උපාදාය රූප හතරේ වෙනසයි. මේ වෙනස්කම මේ සුද්ධාෂ්ටකේ වෙනස තමයි පරමාණුක වෙනස. පරමාණුක ක්‍රමාංකය කියන්නේ. එතකොට එහෙනම් ඒකට අනුව තමයි ඔය නූතන විද්‍යාවෙන් හඳුනාගත්ත ඒ ශුද්‍ර වූ අණු ගැන ඔය විද්‍යාවක් තියෙන පරමාණුක විද්‍යාව කියලා. ඒක නොඑක් විද්‍යාඥයෝ මේ සමහරව හිතන්න පුළුවන් සමහරව හිතන්න පුළුවන් මම මේ කතා කරන විදිහට ඒ ඥානවන්ත මිනිසුන්ට නිග්‍රහ කරනවා නේද අනාදි වශයෙන්. ඇත්ත නේ ඔබ ඔබ මහා ඔබ එහෙම හිතන්නේ නැත්තම් තමයි පුදුම. ඒක තමයි මට අවශ්‍ය. බුදුරජාණන් වහන්සේ කියන සියල්ල අනාවරණය කර විද්‍යා සියල්ල අනාවරණය කළ විද්‍යාඥයන් වහන්සේ ඉස්සරහා තව කවරෙක්ද පින්වත විද්‍යාඥයෙක් වෙන්නේ? ඔබටත් ඔවුන් අවිද්‍යාඥයන් කියලා වැටහි ධර්මයේ හොඳින් වැටහෙන දවසක. ඒ අය කොච්චර අඥාන මිනිසුන්ද කියලා. ඔවුන්ගේ අඥානකම නිසා තමයි මේ අද මේ ලෝකෙ විනාශ වෙලා තියෙන්නේ. අද මේ ලෝකෙ විනාශ වෙලා තියෙන්නේ. මොකද ඔවුන් දැක්කේ මේ හැව විතරයි. නාගය දැක්කේ නැහැ. මම මුලදිත් පැහැදිලි කළේ. හැව විතරයිනේ දැක්කේ. ඒ නිසා නාගය දැක්කේ නැහැ. නාගය නැතුව හැව විතරක් තියෙනවා කියන තීරණයට ආපු නිසා නාගයාගේ බිහිසුණුකම දැක්කේ නැහැ. පින පව අඳුරගත්තේ නැහැ. මොකද විඥාන ධාතුව පේන්නේ නැති නිසා. අනිදසන අපටික රූපයක් නිසා කර්මජ සුද්දාෂ්ටකේ. ඒ නිසා අර පදාර්ථයෙන් නතර වුණා. පදාර්ථ දැනුමෙන් නතර වුණා. පදාර්ථ දැනුමත් එක්ක ජීවත් වුණා. කර්මය අමතක වුණා. අනිදසන අපටික රූපය ගැන කිසිම වැටහීමක් නැතුව ගියා. ඒ නිසා පදාර්ථය ගැන විතරක් විශ්වාස කරලා වැඩ කරන්න ගත්තා. අවසානයේ මොකද වුනේ? පරමාණුවත් පිපිරලා ගියා. පරමාණු ඉඳලම් පිපිරලා ගියා. තමන් දන්න අවම තැනත් පුපුරලා දැම්මා. උන්න කරපු හරි. දන්න අවම නෙමෙයි උප්පරිම තැන. තමන් දන්න උප්පරිම තැනට ගිහිල්ලා එතනත් විනාශ කරලා දැම්මා. තමන් දැනගත්ත විද්‍යාවේ උප්පරිම තැන තමයි පරමාණු. ඉතින් ඉහට දැනගන්න බෑ. ඒ අනිදස්සන අප්පටික රූපේ කවදාවත් දැක්කේ නෑ. ඉතින් එතෙන්ට ගිහිල්ලා නතර වුණා. එතන පුපුරලක් දැම්මා. අන කොයිතරම් විනාශයක් වෙනවද? කොයිතරම් විනාශයක් වෙනවද? විද්‍යාවේයි අනෙකක් තේරුම් ගත්තහම අවසානේ නතර වෙන්නේ මහ නිරේක. ඔබේ විද්‍යාඥයෝ කියන අති බහුතරයක් දෙනා ඉන්නේ නිරවල. ඕනම කෙනෙක් හොයලා බලන්න පුළුවන් තම තමන්ගේ මාර්ග තියෙනවනම් හොයලා බලන්න කියලා. ඇයි කියලා ආයි කාගෙන්වත් අහන්න ඕනේ නැහැ. ඒකට හේතුව තමයි ඔය මහා විද්‍යාඥයෝ කියපු හැම කෙනෙක්ගේම ඥානෙ. මේ ලෝකෙට විනාශයක් සිද්ධ වුණේ සත්‍ය වශයෙන් බැලුවා. ලෝකේ පැවැත්මට සියලු ලෝසතුන්ගේ පැවැත්මට මහා හානියක් සිද්ධ වුණා. සියලුම දෙනාට මේ මහ පොළොව අයිති. මේ මහ පොළොව ජලතලයේ මේ හැම එකක්ම මේ සියලුම දෙනාගේ උරුමය. අර සෙනවිරත්න මහත්මියගේ ප්‍රශ්නයත් මං ආවර්ජනය කළ බැලුව මොකද්ද මෙතුමි අහන්නේ කියලා. එතකොට වැටහුණා මේ මේකනේ අහන්නේ. අනිදස්සනව අප්පටිකව තියෙන මේ රූපය සනිදස්සනව පහළ වෙන්නේ කොතනද කියලා. ඔව් මේ අවකාශය තුලම. ඒක තමයි පුද්ගලයාගේ සත්‍යයේ ආත්මභාවයේ අවකාශය කියන්නේ. ඒක මනුස්ස අවකාශයක් වෙන්න පුළුවන්, දේව අවකාශයක් වෙන්න පුළුවන්, බ්‍රහ්ම අවකාශයක් වෙන්න පුළුවන්, නිර්වකාශයක් වෙන්න පුළුවන්, ප්‍රේත අවකාශයක් වෙන්න පුළුවන්, අසුර අවකාශයක් වෙන්න පුළුවන්, කොහේ හරි අවකාශයක. කර්මයෙන් නියම කරන අවකාශය තුල අන්නේක කර්මයෙන් තීරණය කරන එකට තමයි කර්මජ අවකාශය කියන්නේ. ඒ කර්මයෙන් නියම කරන අවකාශයක් ඇතුලේ තමයි මේ අනිදස්සන අපට සප්පටිකව පවතින රූපේ සනිදස්සන සප්පටිකව පහළ වෙන ආකාර දෙකකට ධාතු දෙකක් වශයෙන්. එකක් තමයි අභ්‍යන්තර ධාතු, අනිත් එක තමයි බාහිර ධාතු. අභ්‍යන්තර ධාතු වශයෙන් ඇසකන නාසය දිව ශරීරය මනස කියන ධාතු ටික සකස් වෙනවා. බාහිර ධාතු වශයෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ධාතු ටික සකස් වෙනවා. මෙන්න මේ විදිහට අභ්‍යන්තර බාහිර කියලා ධාතු දෙක ආකාරයකට සකස් වෙනවා
ඒ ධාතු දෙකම සනිදස්සන රූප වශයෙන්ුත් තියෙනවා, අනිදස්සන රූප වශයෙන්ුත් තියෙනවා. මොකද ඒකෙන් පහක් තියෙනවා සනිදස්සනම. සනිදස්සන සප්පටික එකක් තියෙනවා, සනිදස්සන අප්පටික හතරක් තියෙනවා. සමාවෙන්න. සනිදස්සන සප්පටික එකක් තියෙනවා, අනිදස්සන සප්පටික හතරක් තියෙනවා. අනිදස්සන සප්පටික හතරක්. තුමු දැන් කියන්න ගියාම තව ඉස්සරහට චිත්ත විචිත එක මම පැහැදිලි කරන්නම්. තව ගැඹුරට 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 ඔක කියන්න ඕන. එතකොට මේ අභ්‍යන්තර සහ බාහිර වශයෙන් මේ ධාතු සකස් වෙනවා. ඒව තමයි මේ සනිදස්සන භාවයට පත් වෙන මොහොතේ, කියන්නේ පදාර්ථ රූප සකස් වෙන මොහොත, අර උතුජ රූපේ සහ ආහාරජ රූපේ කියන රූප සකස් වෙන අවස්ථාව. ඒ උතුජ රූපේ කිව්වහම මේ ශරීරයට අයිති උතුජ රූපේ විතරක් නෙවෙයි, ඒ සත්‍ය ජීවත්වන අවකාශයත් අයිති. එතකොට එහෙනම් අර අනිදස්සන තියෙන රූපේ, සනිදස්සන රූපේ තමයි ඔබ මේ ඇස් දෙකෙන් දකින්නේ මිනිහගේ ජීවිතය වශයෙන්. ඒ මනුස්සයාගේ ශරීරයේ, මනුස්සයා ජීවත්වන අවකාශයේ, ගේ දොර, හැමදේම අන්න සනිදස්සනව පවතින මොහොත. සනිදස්සනව පවතිනවා, ඒ සනිදස්සනව පවතින අවකාශයේ පවතින සනිදස්සන රූපය තමයි අපිට මේ හැගෙටින්නේ. එතකොට තමයි මේ මනුස්ස ලෝකේ, මේ දිව්‍ය ලෝකේ, මේ පෙරේත ලෝකේ, මේ තිරිසන් ලෝකේ කියලා අපිට ඒ ලෝක ස්වභාවයෙන් වෙලා පේන්නේ. ඒ සනිදස්සන රූපේ නිසා. ඉතින් සනිදස්සන රූපේ අවකාශයක් ඇතුළේ පහළ වෙයි. හැමතිස්සෙම ආකාශ ධාතුව තුලයි සනිදස්සන රූපේ පහළ වෙන්නේ. ඉතින් තවත් දෙයක් කිව්වොත් එහෙම මට හිතෙනවා තවත් පර එක තැනක් තියෙනවා තව හදන්න කියන්නේ තව ඌණ පූර්ණයක් කරන්න. ඒ තමයි රූපක්ෂණේක ආයු කාලය තමයි පරමාණුක ආයු කාලය කියන්නේ. එතකොට අපි කිව්වා රූපක්ෂණේක ආයු කාලය කියන්නේ චිත්තක්ෂණ 17ක් කියලා. ඉතාම සුළු කාලයක්. එතකොට අර සෙනවිරත්න මහත්මියගේ ප්‍රශ්න ඇතුළේ තියෙනවා ඒ එතුමියට අහගන්න බැරුණාට ඒ ප්‍රශ්නේ කොනක්. ඒ තමයි එතකොට එච්චර සුළු කාලයක් නම් රූපේ පවතින්නේ, මේ සනිදස්සන අපිට පේන තියෙන මේ රූප කොහෙ තියෙන්නේ කියලා එතුමිය අහන්නේ. ගැඹුරු ප්‍රශ්නයක් අහපු විදිහයි වැරදි. හොඳ ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. එතකොට බැලුවාම අවජනනය කළ බැලුවාම ඒක පේන්නේ හොඳයි. සෙනවිරත්න මහත්මියගේ ප්‍රශ්නෙට අමතර ඌන පුණ උත්තරයක්. එතකොට ඔව් ඒ පහළ යන්නේ හොඳ ප්‍රශ්නයක් ඒක එතුමිය අහන්නේ. ඒ අනිදස්සන පවතින රූපය, එහි පවතින සනිදස්සන මූල සුද්ධාෂ්ටකය තමයි රූපක්ෂණය කියලා හඳුන්වන්නේ. ඒ මූල සුද්ධාෂ්ටකයේ හැඩරුව තමයි අර පදාර්ථ රූපය වශයෙන් සකස් වෙන්නේ, සමුදේ වෙන්නේ. ඒකට කියන්නේ උත්තුජ රූපය සහ ආහාරජ රූපය කියලා. මෙන්න මේ රූප දෙකට අර කර්මයෙන් ජනිත කරන මොහොතේදී ආවශ්‍යයක් ලබා දෙන. ඒක තමයි ඒ රූපවල ආවශ්‍යය කියන්නේ. ඒ ආවශ්‍යය පවතිනතුරු අවකාශය තුල මේ රූප දෙක තියෙනවා. උතුජ රූපය, ආහාරජ රූපය. දැන් මුත්ත මලත් මුත්ත හිටපු හාන්සි පුටුව තියෙනවා. මුත්තගේ හැරමිටිය තියෙනවා, සරම තියෙනවා, පාටිය තියෙනවා. මුත්තා වෙනුවෙන් පහළ වෙච්ච, පිනට පහළ වෙච්ච ගෙදර දොර, එයාගේ වතු පිටි ඉඩකඩන් ඒ ටිකක් තියෙනවා. නමුත් මුත්තා නෑ දැන්. කලින් මුත්තා කියලා කෙනෙකුත් හිටියා. එතනක් තිබුණා උතුජ ආහාරජ රූපය. දැන් ඒ උතුජ ආහාරජ රූපේ දෙකේම එකතුවක් එතන ශාරීරිය කියන්නේ. ඒක මලා. ඒ වුණාට දැන් මුත්තාගේ අර අනිකුත් උතුජ රූප ටික තාම තියෙනවා ලෝකේ. ඒ ටික මැරෙන්න තව කාලයක් යනවා. මේ විදිහට මැරෙන සත්‍යයගේ අවශේෂ කොටස් ටිකක් මේ ලෝකෙ ඉතුරු වෙනවා. ඒ නිසා තමයි මේ ලෝකෙ මෙච්චර ලොකු වෙන්නේ දවස් දවස්. මහා පොළොව ගව ගන්න වැඩින්නේ ඒකයි. උපදින සත්‍යයගේ සනිදස්සන රූප කොටසක් ඉතුරු වෙන යම් කාලයක් ඒ සත්‍යමාලා. දැන් බලන්න ගොළු බෙල්ල මැරුණාට උගේ කට තියෙන යම් කාලයක්. මිනිහා මැරුණාට මිනිහගේ ඇටකරු ටික තියෙන යම් කිසි කාලයක්. ඕනනම් ඊළඟත් භවෙත් මිනිහෙක් වෙලා ඇවිල්ලා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් වෙලා ඒ සෝනම කැනලා ඒක ඇටකරු ටික අරන් ගිහලා පරීක්ෂණයක් පවත්වන්නත් පුළුවන්. ඊළඟත් භවෙ ඇවිල්ලා එතකන් තියෙනවා ටික සුරක්ෂිතව පොළොයට. අවුරුදු 3400ක් වුණත් තියෙන පුළුවන් ඇටකරු. ඊටත් වඩා අවුරුදු 1000 ගණක් සමහරට තියෙන්නත් පුළුවන්. ඒ නිසා හොඳ පරීක්ෂණයක් කරන්න හොඳ මාතෘකාවක් ඇටකරු කියන්නේ. මේ පොළොව වැඩිලා තියෙන ගව ගණන් ඒ ඇටකරු වලින්. හැම සත්‍යයකින් මේ ඇටකරු මේ සනිදස්සන රූපවල ඉතුරු වෙන අවශේෂ කොටසක් තමයි මේ ඇටකරු කියන්නේ.
ඕකෙන් තමයි මේ ලෝකේ එකතු වෙලා තියෙන්නේ. ඒකයි කිව්වේ කටසි වඩතා කියලා. සොහොන් බිම තර කරනවා කියලා. බුදු පියාණන් අපි මේකට මහ පොළොව අපගේ මිහි මත මහා කාන්තාව කීකී මේක පොළොව බදාගෙන ඇඬුවට වැළපුණාට බුදුරජාණන් වහන්සේ මේකට කියන්නේ සොහොන කියලා. කටසි වඩතා අවසානයේ කලිය සොහොන් බිම තර කරන එක. කොහේ හැරුවත් අපි වගේ මීහරක් කොහේ හරි හරන ඉඩමක් මෙතන මොකෙක්වත් වැළලිල නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ එතෙන්ට ආකාශයෙන් වැඩම කළාවිල කියනවා. උඹම විතරක්. ඔතන විතරක් වෙලා තියෙනවා 85,000 වතාවක් කියලා. කොතන හැරුවත් ওই කතාව ගන්න හම්බ වෙන උන්වහන්සේගෙන්. ඒ කියන්නේ මේක තනි කරස වුණා. අපිම වැළලිලා තියෙනවා අනන්ත වාරයක් මේකේ. එක සත්වයේගේ එක අත්භවයක ඇටකරු ටික විතරක් එකතු කරාන. එක මහ පොළොවක් ඇතුලේ එක එක සමානයි. එක මහ පොළොවක් ඇතුලේ එක සත්වයේගේ මේ අත්භවික ඇටකරු ටික. භවයෙන් භවයට මේ තිරිසං ආදී මනුස්ස ආදී මේ ඇටකටු සහිත අත්භවයක්. දැන් අර උපපාතික අත්භව වල ඇටකටු නැහැ නේද? ඒකත් එක්කම අතුරුදහන් වෙනවා. මිනිසයන්ගේ සහ තිරිසනුන්ගේ මේ උපපාතික නොවන මේ ජලා පූජාදී මේ අණ්ඩජාති සත්වයන්ගේ මේ ඇටකටු තිය කෂේරුව. ඉතින් මෙන්න මේවා එකතු කරාන පුද්ගල සූත්‍රය තියෙන්නේ. වේපොල කියලා මහා පර්වතයක් තියෙනවා දඹදිව. ඒකටත් වඩා විශාලයි මහාන. එක සත්වයේගේ මේ එක මහා පොළොවක් ඇතුළේ ඉපදිලා මැරිච්ච අවස්ථාවල එකතු කරපු ඇටකටු ටික. මේ විදිහට අත්භවෙන් අත්භවයට මේ ඇටකටුම එකතු කරලා තියෙනවා අපි මහා පොළොවට ටොන් ගාන. අපි කටසි වඩතා. ඒ නිසා මේක මගේ ආදරණීය මහ පොළොව කියලා ඉඹ ගන්න ඕන එකක් නෙවෙයි. මේක මහ පොළොව කියන්නේ සොහොන. අවසානයේ මේක දැවිලා අලු දූලි වෙලා යනවා. මේ මං ඉන්න තැනත් යම් දවසක ඔබ ඉන්න තැන. අලු දූලි වෙලා පුපුරලා යනවා අවසානයේ. උඩු පට්ටම් වෙලා. එතකොට තමයි අර දියමන්තියක් බවට පත් වෙන්නේ යම් කොටස. උප්පරිම තාපයට ලක් වෙන. එබඳු සුහුණක් මේ සුහුණිම ඉපදිනවා. මේ සුහුණිම මිය යනවා. මේ සුහුණිම නවාතැන් අරගෙන ඉන්නේ සෑහෙන කාලෙක ඉඳලා. සුහුණි බුද්ධිය ගන්න රැයට හිතන් ඉන්නේ ඇන්දේ කියලා. සුහුණක නිදා ගන්න මිනිස්සු අනන්ත කාලෙක ඉඳලා සුහුණි නිදා ගන්න මාල පෙරියතොත් එක්ක භයානක මලකුණු එක ජීවත් වෙන්නේ. මතකය කියන්නේ මලකුණ කියන එක පාලියෙන්. මතක කියන්නේ මලකුණට පාලියෙන්. මතක මලකුණුත් එක්ක මේ භයානක සංසාරයේ කියන සොහොනේ, මේ මහ පොළොව කියන සොහොනේ, මහ පොළොව තමයි සොහොන වෙලා තියෙන්නේ. මේක ජීවත් වෙන සෑහෙන කාලෙ ඉඳලා. ඒ නිසා දැන් මේක වැඩිලා වැඩිලා විශාල වෙලා තියෙන්නේ. මොකද අපිම මේ ජොබ් එක කරගෙන ඉනෝ සෑහෙන කාලෙක ඉඳලා කටසි වඩත අසෝහන් බෙම තර කරන අත්භවෙන් අත්භවයට අඥානකම නිසා අවිද්‍යාව නිසා මට මගේ කියලා ගන්න කිසිම දෙයක් නැති වුණාට ඇටකටු ගොඩක් තියෙනවා. ඒකයි පුදුම වැඩි. ඒක ගන්න හරියක් නැහැ. නිසා අසාරයි. ඒකේ හරි කිරලා රාත්තල් ගන්නට දෙන්න පුළුවන් කමක් තිබුණා නම් ඒකෙත් වටිනාකමක් තියෙනවා. එහෙම රාත්තල් ගන්නටවත් මේක දෙන්න බැරි එකක් නිසා අසාරම අසාරයි. මොකුත් මිතුරු වෙලා නැහැ බලද්දි. ඇටකටු ටිකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ওই විදිහට එකතු වෙච්ච ඇටකටු වලින් තමයි මේ මහ පොළොව ලොකු වෙලා තියෙන්නේ. නිසාර සනිදස්සන රූපවල යම් කොටසක් මෙහෙම අවශේෂ වෙනවා. ඉතින් ඒක ඉස්සෙල්ලා හොඳින් ශේෂම විද්‍යමාන වෙනවා. ඒ රූපේ තියෙන ආසාද අවස්ථාව කියලා එකට බුදු පියාණන් හස් කියයි. එහෙම ලස්සන අවස්ථාවක් තියෙන හැම රූපයකම. හැම රූපයක්ම දැන් ওই මේ වයසට ගිහිල්ලා කෙහෙල් දෙල්ලක් වගේ මෙලවෙලා ගිහිල්ලා අවසානි. දෙහි ලෙල්ලක් වගේ ඇඹරිලා ගිහිල්ලා අන්තිමට ඇටකටු මෙහෙම හැමට මෙහෙම හැම මේ ඇටකටුත් එක්ක හැලිලා කුඩු පට්ටම් වෙලා යන රූපේ. නමුත් එක කාලයක් තිබුණා ලස්සනට දැක්කහම ආස හිතෙන, දැක්කහම අල්ලලා
ස්පර්ශ කරලා බලන්න හිතෙන, ඉඹින්න හිතෙන මෙන්න මෙහෙම රූපයක් එක්තරා කාලෙක තියෙන. අර පොඩි ළමයි එහෙම දැක්කහම මෙහෙම මෙහෙම මිරිකන් ගිහිල්ලා. ඇයි ඒ? කාම උපසංහිතා කියන්නේ ඒ රූපය ඇසුරු කරන්න හිතෙන ලක්ෂණයක් තියෙන. එබඳු ආස්වාද ජනක කාලයක් ඒ රූපයට තියෙන. බලං කැඩපත සොඳුරියේ. කිම්ද අරුමද? කුමන අරුමද? නරකෙසත් පැහිලා. කලින් බොහොම ලස්සනට තිබුණත් තිබිරි ගෙඩිය වගේ තැන් නරකෙසත් පැහිලා දැන් වයසට ගිහිල්ලා රූපය. දැන් බලන්න මොකද්ද මේ වෙලා තියෙන්නේ. එතකොට මේ රූපය මොහොතින් මොහොත විපරිණාමයට පත් වෙනවා. එතකොට මේ ආස්වාද සමයකුත් තිබුණා මේක. නොතිබුණා නෙවෙයි. ඒ කාලෙත් තමයි රැවටුනේ. සංසාරේ ගැටේ වැදුන. මාර්යා හොඳටම රජ කරපු වයසක් තිබුණා. මාර්යා කියන පදේට නටලා අන්තිමට කිව්වා අර එහෙම. මොකද්ද? ඕන්නම් පැනලා මැරෙන්නම් එක මිනිවලේ කිය. ඒ මට්ටමට මෝහයටපත් වෙලා පෙම් කරපු කාලයක මෙන්න මේ විනාශය සිද්ධ වුණා. හැබැයි දැන් එකකින් ගැලවෙන්න බැරි කමක් තියෙනවා කියලා නෙවෙයි මේ කියන්නේ. කියන්නේ එහෙම තමයි. එක වයසක් තියෙනවා. මේ ආස්වාදී රූපයේ ආස්වාදයක් තියෙනවා. තරුණ සමය, යෞවන සමය. මේ වයස ඉක්මවලා ගියාට පස්සේ මේ රූපේ සම්පූර්ණයෙන්ම අවභාවිත රූපයක්, අභාවිත. ඊට පස්සේ මේක විනාශය කරා යන්නේ වේගෙන්. එහෙනම් දැන් මේ විදියට රූපී විපරිණාමයට පත් වෙනවා. අවසානේ. ඒ අර සනිදස්සන රූපේ තමයි, රනිදස්සන රූපේ මතු කරපු සනිදස්සන රූපේ තමයි දැන් මේ අවකාශයත් තුළ මේ මහලු වෙන්නේ, ජරාවට පත් වෙන්නේ. අවසානේ. ඒ රූපයටත් තියෙනවා මරණය. උපජේ සන්තති ජරත අනිච්චත. අනන්ත කාලෙක ඉඳලා මේ විදිහට හටගත්ත රූප හැම එකකටම එකම සංසිද්ධියකට මුහුණ දෙන්න සිද්ධ වුණා. එදත් එහෙමයි, දැනුත් එහෙමයි, මතුත් එහෙමයි. තව කොච්චර රූප හටගත්තත් ඔච්චරයි. ඒ සෑම රූපයකම තියෙන එකම ලක්ෂණ ටික. කිසිම රූපයක නැහැ සදාතනික පැවැත්මක්. ඒ වගේම කිසිම රූපයක් ඇතුළේ නැහැ සදාතනික සෝයා. ඒ වගේම කිසිම රූපයක් ඇතුළේ නැහැ සදාතනික අර්ථය. ඒ ඔක්කොම తాවකාලික රූප, తాවකාලික සෝයන්, తాවකාලික අර්ථ. ඒ නිසා එහෙනම් ඉබ්බඳු රූපයන්ගෙන් හිත මුදවා ගැනීම අන්න මේ විශ්වයේ තියෙන ඥානවන්තකම. එතකොට දැන් මේ විස්තර කරමින් ඉන්නේ මේ සනිදස්සන රූපය ගැනත්, අනිදස්සන රූපය ගැනත් සෙනවිරත්න මහත්මියගේ ප්‍රශ්නයත් එක්ක. ඒතර මට පැහැදිලි කරන්න ඕන වෙන්නේ මෙතන ඔබට. මේ සියලුම රූප එතකොට මේ සමුදේ වෙන්නේ මානසින්. මානසින් සමුදේ වෙන රූපවල, ඒ අනිදස්සන පහළ වෙන රූපවල සනිදස්සන විපාක රූප තමයි අර පදාර්ථ වශයෙන් ලෝකේ විද්‍යමාන වෙන්නේ. ඒ තමයි අර සනිදස්සන වෙන මොහොත. ඒ එතුමී හපු ප්‍රශ්නෙම අර ප්‍රියන්ත මහතාත්තාව ප්‍රශ්න දෙකුතු කරාම ඒ විද්‍යමාන වෙන මොහොත තමයි අර පරමාණු කියන්නේ. පරමාණු විශේෂිත තමයි මේක විද්‍යමාන වෙන්නේ. එතන ඉඳලා තමයි මිනිසුන්ට දකින්න පුළුවන්. ඊට එහා තියෙන අර සුද්දාස්තක අවස්ථාව දකින්න බෑ. ඒ තරම් සියුම් උතුජ රූපය. දවයි තමයි ඊළඟට අනුභවට පත් වෙන්නේ. අනුභවට පත් වෙන්නේ අර ඍතු විපර්යාසයත් එක්ක. එතකොට අන්න එතනදී සනිදසන රූපේ හට ගන්න අවස්ථාව තමයි ලෝක විද්‍යාව පැත්තෙන් කිව්වේ පරමාණු. පරමාණු වල චලනය. පරමාණු වල මේ ඉලෙක්ට්‍රෝන චලනය. ඉලෙක්ට්‍රෝන චලනය නිසා ඇතිවන නොඑක් රසායනික බන්ධ.
ඒ තමයි යන්න සනිදස්සන රූපේ ආරම්භේ. හැබැයි ඒ ලෝකය දකින ආරම්භේ ඊට ගැඹුරු ආරම්භේ නැත්නම් මූල ආරම්භේ තමයි බුදු පියාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මූල. එසම මම අර විශ්වෙල්ලත් කියන්නේ ගීතින් ලෝක විද්‍යාඥයෝ යම් දුරක් දැකලා තියෙනවා මේ විද්‍යාව. එපමණකින් වුන්ට අපි ස්තුතිවන්ත වෙන්න පුළුවන්. හැබැයි මෙහි ප්‍රාරම්භය ගැන දන්නේ නැති නිසා, මුල ගැන දන්නේ නැති නිසා ඔවුන් දීපු වැරදි තීරණ තමයි මේ ලෝකේ විනාශ කරේ. ඒ නිසා මේ ලෝකයේ හැබෑ ඥානවන්තයෙක් පහළ වෙනවා නම් අනිවාර්යයෙන්ම සම්මා සම්බුදු පියාණන්සේ ධර්මය අවබෝධ කරගන්න ඕන. කොන්දේසි විරහිත කාරණාවක් ඒක. ඒ කියන්නේ මේ හේතුව නිසා මේ හේතුව නිසා මේ හේතුව නිසා මට බුදුදහම අවබෝධ කරගන්න බැහැ කියලා යමෙක් කියනවා නම් ඔහු මොඩි. ඔහුට කියන්නේ අඥානෙ කියලා. කොකුමන තරාතිරමක පුද්ගලයෙක් වුණත් දෙවියෙක් වුණත් භක්මියෙක් වුණත් අඥානෙ. කවරෙක්ද සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්නට ප්‍රමාද වෙන පුද්ගලයා. ඔබ එකඟද නැද්ද? ඕ සාදු කාර්යයක් දෙන්න සාදු මැලි වෙන සාදු ඩොලර් එකක් දෙකක් ගත වෙන වැඩක් වගේ වියදම් වෙන වැඩක් වගේ සාදු කාර්යයක් දෙන්න හයියෙන් තව සාදු කාර්යයක් දෙන්න සාදු සාදු අන්න එතකොට අර කම්මැලිකමක් නැතිව ගිහිල්ලා අර තීන වෙච්ච සිත මිද්ද වෙච්ච ගත ආපහු පික්කිට වෙලා ප්‍රසාරණය වෙලා එන්න. එතකොට බණ ටික හොඳට අහන්න පුළුවන්. මම දැන් ඔබට මේ පැහැදිලි කරමින් ඉන්නේ අර ප්‍රශ්න දෙකම එකතු කරලා. එතකොට එහෙනම් අවසානයේ කියන්නේ තියෙන උන පූර්ණ වශයෙන් මේ ලෝකයේ මේ තියෙන සියලුම ස්වභාවයන් නිර්මාණය වෙන්නේ අර විඤ්ඤාණ ධාතුවේ විඤ්ඤාණ සුද්දාෂ්ටකේ තේජෝ ධාතුවේ පවතින ස්ථිතිය වෙනසත් එක්ක. ඒ විස්ථිතිය වෙනස නිසා හටගන්ත සනිදස්සන රූපේ ප්‍රකට අවස්ථාව තමයි අපි මේ ඍතු විපර්යාස කියන්නේ නැත්නම් ඍතු පරිණාමය කියන්නේ. ඒ ඍතු පරිණාමයෙන් හට ගන්නා වූ සනිදස්සන කටත්තා රූපේට තමයි අපි පදාර්ථය කියන්නේ. ඒව තමයි මේ ලෝකේ තියෙන සියල්ල නිර්මාණය කළ තිනේ ගහ කොළ මල් පළතුරු අවකාශය ඉර හඳ තාරකා මේ හැමදේම නිර්මාණය වෙලා තියෙන අපේ ශරීරය ඇතුළ හැමදේම නිර්මාණය වෙලා තියෙන්නේ අන්නේම. ඉතින් එතකොට ඒ භාගතුන් වහන්සේ නම් වූ මහා විද්‍යාඥයන් වහන්සේ පෙන්වා දෙන පරම විද්‍යාවට අනුව මූල ආරම්භයේ ඉඳලම පදාර්ථය සකස් වෙන විදිහ කෙටියෙන් කිව්වේ. එතකොට නූතන විද්‍යාවට අනුකූලව අර මූල ආරම්භය දැක්කේ නැහැ. අණු හැදෙන තැන ඉඳලා ඒ අණු එකයි දෙවියන් වහන්සේට කොටසක් ඉතුරු කරි දෙවියන් වහන්සේත් දන්නේ අපි කිව්වට මේක හදලා දෙන්නේ කියලා පොඩි සැකයක් තුන මොකද පේන්නේ අඳුරු කොටස. ඔවුන්ට අඳුරුයි ඒක. මොකද තුන්වෙනිස පහළ වෙලා නැහැ. එතකොට ඒ අවිශ්වාසයත් එක්ක තමයි ලෝක විද්‍යාවන් නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මූල ආරම්භය ඉඳලම පෙන්වා දෙනවා සිද්ධ වෙච්ච දේ. සිද්ධ වෙන දේ අයි කිසි කෙනෙක්ට තර්ක කරන්න තැනක් ඉතුරු කරලා නැහැ. එතකොට එහෙනම් නූතන විද්‍යාව අණු කියන තැන ඉඳලා නැත්තම් පරමාණු කියන තැන ඉඳලා දැකලා ඕන් කියන කතාවේ සත්‍යයක් තියෙනවා. ඒ තමයි අර ඉලෙක්ට්‍රෝන චලනයන්ගේ ලෝකේ සියල්ල සිද්ධ වෙනවා කියන එක කෙසේ තමයි එහෙම වෙන්නේ. එහෙම තමයි වෙන්නේ. ලෝකේ තියෙන සියලුම රසායනික බන්ධ මේ සියලුම ලෝකේ තියෙන බන්ධන වලට හේතු වෙන්නේ ඉලෙක්ට්‍රෝනයන්ගේ චලනය තමයි. ඒක තමයි හේතුව. ඒක අපි උපරිම පරම විද්‍යාව පැත්තෙන් කිව්වහම අර ඒකයි ඕන්න දැක්ක තැන කර්මජ සුද්දාස්තකේ තේජෝ ධාතු ස්ථිතිය. ඒක සිද්ධ කරන චක්‍ර ටික තමයි අර සුවිසි පට්ඨානෙ විග්‍රහ වෙන්නේ. මං ඉස්සෙල්ල හතක් කියුවේ. තව තියෙනවා. එහෙනම් ඔන්න එකටත් උත්තරේ පූර්ණ වුණා. ඒ වගේම සෙනිරත්න මහත්මිය හෙව්ව උත්තරේ. ඒ සනිදස්සනව සකස් වෙච්ච රූපේ තමයි අපිට මේ අවකාශය තුල පේන්න තියෙන්නේ. ඒ රූපේ තමයි යම් කාලයක් ඒ රූපේට උරුම ආවුෂ මං කිව්වේ ඒ රූපේට උරුම ආවුෂ අර කර්මයෙන් ජනිත කරන මොහොතේදීම තීරණය කරනවා. මේ රූපේට මෙච්චර ආවුෂයක්. මේ රූපේට මෙච්චර ආවුෂයක්. ඒ රූපේට නිසි ආවුෂ ගෙවල ඒ රූපෙ මිය යනවා. ඒ පණ තිබුණත් නැතත් ඒ රූපෙ මිය යනවා. ඒකයි මං කියන මුත්තා මලා ඊට පස්සේ මුත්තගේ හැරමිටිය මලා පස්සේ කාලෙක. මුත්තා ඉඳගෙන හිටපු පුටුවත් මලා පස්සේ කාලෙක.
ඒ විදිහට මේ හැම සත්‍යයකම සනිදස්සන රූපයක් ආස්වාද මට්ටමේ තිබිලා විනාශ වෙලා ගිහිල්ලා විපරිණාමයට පත් වෙලා වෙනසිලා යනවා. එහෙම ගිහිල්ලා ශේෂ වෙච්ච කොටසක් ඉතුරු වෙනවා ඇට කටු කියලා. ඒකෙන් තමයි මහා පොළොව සකස් වෙන්නේ. කණිකර සෝහන කපි ජීවත් වෙන්නේ. හොඳයි. එහෙනම් ඒක තමයි ඒ උත්තරේ. ඒ උත්තරයෙන් ඒ ප්‍රශ්න දෙකට තවදුරටත් පැහැදිලි භාවයක් ඇති වෙන්න ඇති. එහෙනම් තං සුනාත සාදුකං මානසිකරෝත මේ ධර්මයට මැනවින් කන් දෙන්න හොඳින් දරා ගන්න හොඳින් මෙනෙහි කරන්න අධිෂ්ඨානෙත් කරන කවුරුත් නැවත සාදු කාර්යයක් පවත්වමු. සාදු සාදු සාදු. අපි දැන් කතා කරනවා මේ මාතෘකාව ප්‍රධාන මාතෘකාව මේ චින්තනය හටගන්න විදිය ගැන. මේ චින්තනය හටගන්න විදිය ගැන කියද්දී නිතර අපේ භාවිතයේ තියෙන කියමනක් තමයි මේ හදවතින් හිතන්න නැත්තම් මෝලයෙන් හිතන්න මෝලයයි හදවතයි සමබර කරගන්න මෙන්න මේ කතා මේ දාර්ශනික කතා අන්න බලන්න මුලක් නැති හැම කතාවක්ම දාර්ශනිකයි අදින් පස්සේ ඔබට දාර්ශනික කතාවක් හොයාගන්න පුළුවන් ක්‍රමයි යමෙක් බණ කියනවාද යම්කිසි දේශනාවක් පවත්වනවාද ඔව් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යමක් දක්වනවා නම් ඔහු මේ පවසන්නේ බුදුරජාණන් වහන්සේගේ තථාගත නිර්මල ධර්මයේද එහෙම නැත්නම් දර්ශනයක්ද කියලා හොයාගන්න පුළුවන් ක්‍රමයක් මම කියන්නම්. ඒ තමයි මුලක් නැති කතාවක් කියනවනම්. දැන් උදාහරණයක් තමයි මොලෙන් හිතන්න එපා හදවතින් හිතන්න. නැත්නම් කියනවා හදවතින් හිතන්න එපා මොලෙන් හිතන්න. එහෙම නැත්නම් කියනවා හදවතයි මොලෙයි සම්බර කරගෙන හිතන්න. මෙන්න මේවා. දැන් මේ කතාව ඔබට ඇහුනහම ඔබට නිකන් හිතෙනවා මේක මහා බුද්ධිමත් කතාවක් කියලා. ඌ දාර්ශනික කතාවක්. ඇත්ත මේක ෆිලොසොෆි. ඔව්. මංගේ මෝඩයටයි ෆිලොසොෆි. බුද්ධිමතුන්ට නෙවෙයි. බුද්ධිමතුන්ට විද්‍යාව. මෝඩයන්ට ෆිලොසොෆි. දර්ශනේ මෝඩයන්ට. ඒ කියන්නේ මුලක් නැති කතාවක්. ඒ කතාව බලන්න මුලක් නැති කතාවක් ඒක. මොලෙන් හිතන්න, අදවතින් හිතන්න, මේක බැලන්ස් කරගන්න, මේක නිකන් බොරු ලොකු ආටෝප කතාවක් තියෙනවා වගේ පේනවා. දාර්ශනිකයි මේක ගැන උනම් පැයක් දේශනාවක් කියන්න පුළුවන් හදවතින් හිත කියලා දේශනාවක් කරන්න පුළුවන් ඒක අහන් ඉඳලා කෙනෙක්ට හිතෙන්නත් පුළුවන් ලොකු බුද්ධිමත් කතාවකට කන් දුන්නා කියලා නමුත් මතක තියාගන්න අමන මෝඩ මරි මෝඩ කතාවක් ඒක දාර්ශනික අදහස් කියන්නේ මං කිව්වේ දාර්ශනික මෝඩයන්ට විද්‍යාව බුද්ධිමතුන්ට විද්‍යාවන් එකයි ලෝකෙ තියෙන බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඇයි එහෙම කියන්නේ බලන්න මේ කතාව මූලක් නෙවෙයි මුලින් හිතනවාද හදවතින් හිතනවාද කියන එක මිනිහට තීරණය කරන්න සාධාරණ ප්‍රාමාණික දත්තයක් සපයන්න ඕන අපි. ඒ කියන්නේ ඔහුට විද්‍යාත්මකව පැහැදෙන්න ඕන පැහැදිලි වෙන්න ඕන මුලින්ද හිතන්න ඕන හදවතින්ද හිතන්න ඕන මේ දෙකම බැලන්ස් කරලාද හිතන්න ඕන මේ දෙකම බැලන්ස් කරලා නොහිතා දින්න ඕන. මොකද්ද වෙන්න ඕන කියලා තමන්ටම අවබෝධ වෙන්න ඕන. තව කෙනෙක් මේ නිකන් බොරු කතාවක් කිව්වට හරියන්නේ නැහැ. හදවතින් හිතන්න, මෝලයෙන් හිතන්න මේ වගේ මෝඩ තකතිරු කතාවක් කිව්වට හරියන්නේ නැහැ. මොකද ඒ කතාවට අගක් මුලක් නැහැ. නිසා ඒක දාර්ශනිකයි. ඒක ෆිලොසොෆි. ෆිලොසොෆි මෝඩයන්ට. දර්ශනේ මෝඩයන්ට. මුලක් නැති කතාවක් දර්ශනේ කිය. වසර දහස් ගාණක් විසඳ ගන්න බැරි වෙච්ච ප්‍රශ්නකටයි දර්ශනේ කියන්නේ. එයිසා දර්ශනේ විශ්වාස කරන්නේ මොඩියා. මුලක් නැති කතාවක්. මොලෙන් හිතනවද හදවතින් හිතනවද කියන එක මිනිහෙට තේරුම් ගන්න ඔහුට විද්‍යාත්මක தත්ත්වයක් දෙන්න ඕන. එතකොට ඒ මනුස්සයා තීරණය කරනවා මොකෙන්ද හිතන්න ඕන කියලා. ඒකයි කිව්වේ ධර්මයේ සම්දිට්ඨිකයි. එයිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විද්‍යාව මිස දර්ශනේ නොවේ. එතකොට දැන් මොලේන් සහ හදවතින් හිතනවා කියන කතාව ඇතුලේ මොලේනුත් හිතන කතාවක් අපි කියනවා හදවතනුත් හිතන කතාවක් කියනවා. එතකොට අපිට නිකන් අවිඥානික දැන් මේ අද වෙනතුරු මේ ක්‍රියාවලිය බුදුරජාණන්සේ ධර්මයෙන් හැර වෙන කොහෙන්වත් පැහැදිලි කරලා නැහැ. ඒ නිසා වෙන විද්‍යාවන් දැනගත්තා කියලා මේ කියන කතාව දන්නේ නැහැ. දැන් මොලේන් හිතනවද හදවතින් හිතනවද කියලා බැලුවහම මූලයෙන් හිතන්නෙත් නෑ හදවතින් හිතන්නෙත් නෑ. ඒ දෙකෙන්ම හිතන්නේ නෑ කවුරුවත්. මූලයෙන් හිතන්නෙත් නෑ හදවතින් හිතන්නෙත් නෑ. එහෙනම් හිතන්නේ මොකෙන්ද?
කවුරුහරි දැන් බලන්න උත්තරය. දැන් අපි කියනවා මොළයෙන් හිතලා වැඩ කරනවා, හදවතින් හිතලා වැඩ කරනවා. අපි මොළයෙන්ද හිතන්නේ හදවතින්ද හිතන්නේ? මානසින් හිතන්නේ.